Holy progress. पांसिल समाधान विमस नदः उन्नतावकं नमस्कारे किया नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि आनातिपाता विरमणी सिक्खापदं समादयामि पाणातिपाता विरमणी सिक्खापदं समादयामि अदिन्नादाना विरमणी सिक्खापदं समादयामि अदिन्नादाना विरमणी सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा विरमणी सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा विरमणी सिक्खापदं समादयामि मुसावादा विरमणी सिक्खापदं समादयामि मुसावादा विरमणी सिक्खापदं समादयामि सुरामेरय मच्छप्रमादटाना विरमणी सिक्खापदं समादयामि सुरामेरय मच्छप्रमादटाना विरमणी सिक्खापदं समादयामि विसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा प्रमादेन सम्पादेत् आम बन्ते सदा वंदनीय पूजनीय महासंगरत्नें अवसराय सदहति पिंगत्नि අද දවසේදීත් මේ සතිපට්ඨාන භාවනා ක්‍රම වේදයන් පිළිබඳව සාකච්ඡා කරන එක් වැඩසටහනක් විදිහටයි මේ වැඩසටහන ආරම්භ වෙන්නේ. ඉතින් අපි මීට පෙර ආතුව සතිපට්ඨානයේ පිළිබඳව එක එක කමඨහන පිළිබඳව ඔබට දීර්ඝව කරුණු පැහැදිලි කරලා දුන්නා. ඉන් අනතුරුව ඒ කමඨහන් එහෙම නැතිනම් ඒ දහම් කරුණු තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන විදිහට ප්‍රායෝගිකව සිද්ධ කරන්නේ කොහොමද කියලා අපි එකින් එක කතා කරගෙන යන අතරේ ආනාපාන සති භාවනාව පිළිබඳව අපි කතා කළා. ඊළඟට ඉරියාපතේ පිළිබඳව අපි කතා කළා. ඉතින් මං හිතනවා කලින් වැඩසටහන් දවස් දෙකක් මං හිතන්නේ මේ පින්වත් පිරිස ඒ ඉරියාපතේ පිළිබඳව ඒ නැවත ශ්‍රවණය කරලා
ඒ විදිහට භාවනාවන් වලට හුරු පුරුදු වෙන්නට ඇති කියලා. ඉතින් අද ඊළඟට කතා කරන්නට තිබෙන්නේ සම්පජඤ්ඤයේ පිළිබඳව සති සම්පජඤ්ඤයේ පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම මෙතනදී මතක් කරන්නට ඕනේ කලින් ඉරියාපත භාවනාව කරපු කෙනාට සති සම්පජඤ්ඤය කරන එක ටිකක් පහසු වෙනවා. එහෙම නැතුව ටිකක් වෙන අලුතෙන්ම කෙනෙකුට ටිකක් අපහසු වෙන්න පුළුවන්කම තියෙයි. ඒකට හේතුව මොකද ප්‍රධාන ඉරියව් හතරක් පිළිබඳවයි ඉරියාපත භාවනාවේදී කතා කරන්නේ. නමුත් සති සම්පජාණේ වෙන දිනන් සම්පජාණේ තුල ඊට අතර අවස්ථාවන් කීපයකට කඩලා වින් වශයෙන් කතා කරන අවස්ථාවන් ගණනාවක් තිබෙනවා. ඉතින් අර මූලිකව ඉරියව් හතරකට මාරු වෙන අවස්ථාවන් පිළිබඳව සහ ඒ ඉරියව්වේ පැවැත්ම පිළිබඳව මූලිකව කටයුතු කරන්නට අපහසු කෙනෙකුට මේ සම්පජානකාරී භාවනා ක්‍රමවේදී වෙන තියෙන සති සම්පජඤ්ඤය ටිකක් අපහසු භාවයකින් යුක්තයි. ඒ නිසා ඔබට තාමත් සක්මන් භාවනාව වගේ භාවනා ක්‍රමවේදයන් අපහසු භාවයකින් යුක්තයි නම් ඔබ තවදුරටත් ඒ භාවනා ක්‍රමවේදය අනුගමනය කරන්නට පුරුදු පුහුණු කරන්නට ඕනේ. නමුත් අද දවසේදී හැමෝටම මතක් කරලා දෙනවා මේ සම්පජානයේ පිළිබඳව එහෙම නැතිනම් සති සම්පජඤ්ඤයේ පිළිබඳව විශේෂයෙන්ම මෙතනදී ප්‍රධාන ඉරියව් අතරේ පවත්වනු ලබන අතිරේක අවස්ථාවන් ජීවිතයේ එදෙනවා. ඒ අතිරේක අවස්ථාවන් පිළිබඳව තමයි කතා කරන්නේ. එතනදී එක කාරණයක් ගත්තොත් අපි යම් ගමනක් යනකොට අපි වටපිට බලන ස්වභාවයෙන් යුක්තයි. එම වටපිට බලනවා නම් වටපිට බලන බව දැනුම් සහිත බවකින් බලන්න කියලා පෙන්නනවා. මෙතන දැනුම් සහිත බවකින් කියලා පෙන්නන්නේ නුවණින් යුක්ත වෙන්නට ඕනේ කියන එක. ඒ සඳහා සිහියෙන් යුක්තව තමයි මේ කටයුතු සිද්ධ කරන්නට ඕනේ. ඒ නිසා හැම වෙලේම සිහිය පිහිටුවගෙන නුවණින් දැන ගැනීමක් විදිහට කටයුතු කරන්නට ඕනේ. වටපිට බලනකොට වටපිට බලන බව නුවණින් දැනගන්නට ඕනේ. වටපිට නොබලන බවකට නුවණින් දැනගන්නට ඕනේ. ඒ වගේ කතා කරන බව නුවණින් දැනගන්නට ඕනේ. දැනගෙන කතා කරන්න. නිහඬව ඉන්නකොට නිකම් මුකුත් කතා නොකර ඉන්නවා කියන තැනකින් භාවනාවක් වුණා නෙමෙයි. නිහඬව ඉන්න තැනදී සිහියෙන් යුක්තව නිහඬව ඉන්න බව හොඳට නුවණින් දැනගෙන ඉන්නට ඕන. මේ විදිහේ කාරණා කීපයක් තිබෙනවා. අත දිගාරිනකොට, අත හකුලනකොට, හැරිලා බලනකොට, එහෙම නැතිනම් ආපහු හැරෙනකොට මේ වගේ මේ කයේ තියෙන කුඩා ක්‍රියාකාරකම් එහෙම නැතිනම් කයේ සිද්ධ වෙන ක්‍රියාත්මක වෙන පුංචි මාරුවීම් එහෙම නැතිනම් කයේ ක්‍රියාත්මක වීම කෙරෙහි අවධානය යොමු කරන්නට ඕනේ. ඇඳුම් පළඳින අඳිනකොට ඒව ලෙහෙනකොට ඒ වගේම වැසිකිලි කැසිකිලි වලට යනකොට ආදී මේ විදිහේ එදිනෙදා ජීවිතයේ කරන සියලුම ක්‍රියාකාරකම් ටිකේ මේකට ඇතුළත් වෙනවා. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ කරන සියලුම ක්‍රියාකාරකම් ඒ සියලුම ක්‍රියාකාරකම් එකක් එකක් ගානේ හොඳට නුවණැතුවම සිත කරන්නට ඕනේ. සිහියෙන් ඉඳගෙන සිහියෙන් යුක්තව
ඒ කරන කරන දේ පිළිබඳව හොඳට නුවණ පිහිටන්නට ඕන. හොඳට නුවණින් යුක්තව බලන්නට ඕනි. මෙතනදී නැවත වතාවක් අප සිහිපත් කළ දෙනවා. මේ කරන 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 දෙයට සිහිය පිහිටවන්න නෙමෙයි කළ යුත්තේ සිහිය පිහිටවගෙන කරන කරන දේ පිළිබඳව නුවණ පිහිටවන එකයි කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා අද අපි මූලික වශයෙන් ඉඳගෙන ටික වෙලාවක් සති නිමිත්ත පුරුදු කරලා ඊට පස්සේ සති නිමිත්තත් එක්කම ඔබට ආනාපාන සති භාවනාවත් විනාඩි 5ක විතර කාලයක් සිද්ධ කරන්නට කියලා මතක් කරනවා. එතකොට තවත් ඒ පිළිබඳව අවබෝධයක් දැනුමක් ලබා ගන්නට පුළුවන් ප්‍රායෝගිකව. විනාඩි 5ක විතර කාලයකින් පස්සේ මම ඔබට සිහිපත් කරනවා දැන් සිහි ඇතුවම ඉරියව්ව මාරු කරන්න කියලා නැගිටින ඉරියව්වට එන්න කියලා. ඊට පස්සේ නැගිටින ඉරියව්වෙත් විනාඩි 2ක් විතර වගේ අපි හොඳට සති නිමිත්ත හුරු කරගෙන හොඳට නුවණින් ඒ ඉරියව්ව පිළිබඳව බලලා ඊට පස්සේ මම ඔබට සිහිපත් කරන්නම් දැන් පොඩ්ඩක් සක්මනට යෙදෙන්න කියලා. සක්මනේත් අපි විනාඩි කීපයක් විනාඩි 5ක විතර කාලයක් සක්මනේ යෙදෙනකොට ඊට පස්සේ මම ඔබට මතක් කරනවා ඒ සක්මන පිළිබඳ අවධානය මදකට අයින් කරලා තමන්ගේ කයේ හෝ නොයෙකුත් ක්‍රියාත්මක වීම පිළිබඳව අතපය හකුලන අධිකාරණ එක පිළිබඳව වෙන්න පුළුවන් ඔළුව හරවනවා බලන වටපිට බලනවා වෙන්න පුළුවන් ආදී මේ කයේ සියුම් සියුම් ක්‍රියාකාරකම් පිළිබඳව කතා කරනවා වෙන්න පුළුවන් නිහඬව ඉන්නවා වෙන්න පුළුවන් අත පය දිගාරිනවා හකුලනවා වෙන්න පුළුවන් මේ විදිහේ පුංචි පුංචි ක්‍රියාත්මක වෙන කයේ ක්‍රියාකාරකම් පිළිබඳව හොඳට නුවණින් විමසලා බලන අවස්ථාවට මම යොමු කරන්න. ඒ නිසා මුලින්ම සති නිමිත්තේ පිහිටලා ආනාපාන සති භාවනාව ටික වෙලාවක් කරලා ඊට පස්සේ ඉරියව්ව මාරු කරමින් සක්මනට යමු වෙලා සක්මන තුල විනාඩි කීපයක් සක්මන් කරලා ඊට පස්සේ අපි සත් සම්පජඤ්ඤයට යොමු වෙමු කියන ක්‍රමවේදය මතක් කරනවා. ඉතින් එහෙමනම් ඒ සඳහා ඔබට පහසු විදිහට ආරම්භ කරන්නට සූදානම් වෙන්න මුලින්ම තුන්වතාවක් නමස්කාරය කියලා අපි භාවනාව ආරම්භ කරමු. නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි කවුරුත් සති නිමිත්තට හොඳට හිත යොමු කරගෙන ඉන් අනතුරුව ආනාපානය පිළිබඳව ටික වෙලාවක් භාවනා කරන්න.
सक्मन भावना आरंभ करान ඒ සක්මන කොහොමද කරන්න ඕන කියලා අපි මුලින් සිහිපත් කරලා තියෙනවා ඒ සිහිපත් කරගෙන හොඳට සිහියේම ඉඳගෙන හොඳට නුවණ ඉරියව්වට යොමු කරලා සක්මන් ඉරියව්වේ යෙදෙන්න
හොඳයි හැමදෙනාම සක්මනට තියෙන අවධානම අවධානීය මදක් අයින් කරලා හොඳට සති නිමිත්ත නැවතත් ඉන්නවද කියන එක පිළිබඳව අවධානය යොමු කරගෙන හොඳට සිහිය පිහිටුවගෙන පුංචි පුංචි ක්‍රියාකාරකම් වල යෙදෙන්න අතපය හකුලවන දිගාරින වටපිට බලන වගේ දේවල් හිතාමතාම කරමින් ඒ කරන ක්‍රියාවලියට මුත්තට නුවණ පිහිටුවමින් ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය දිහා හොඳට නුවණින් විමසලා බලන්න කියලා සිහිපත් කරනවා. ඒ විදිහට අපි විනාඩි 15ක් 20ක් විතර කාලය ගත කරමු. තිරුවන් සරණයි.
අවසරයි හැම දිනාටම තිරුවන් සරණයි තමන්ට පහසු තැනකට ගිහිල්ලා වහඩි වෙලා සිහියෙන් යුක්තවම ඉදිරි කාලයක් ගත කරන්න ඒ අතරේ ඔබට තියෙන යම් දහම් ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා තිරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් දැන් එහෙමනම් කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව අපේ ස්වාමීන් වහන්සේගෙන් මේ සති සම්ප්‍රඥාණය සම්බන්ධව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් යොමු කරන්න අපේ ස්වාමීන් වහන්ස මට දැනිච්ච දෙයක් තමයි මේ හරියට මේ රූකඩයක් අපි නටවනකොට රූකඩේ ඉරියව් වෙනස් කරන්නේ කොහොමද ඒ විදිහට ඉතින් අපි සාමාන්‍ය ජීවිතේදී මේ කිසිම දෙයක් මේ සිහිනුවන තියන්නේ නැතුවනේ මුගක් වෙලාවට ක්‍රියා කරන්නේ මේ අවස්ථාවේදී නිකන් අරරි රූකඩයක් නැට වෙනවා වගේ දෙයක් චේතනාවකින් කරනවා කියන අදහසක් තමයි මට ආවේ අපි සම්මත ඔතනදි මහත්තයා ඇත්තම කාරණාව වෙන්න ඕනේ අපිට හිතෙන්නේ මේ යන එන ක්‍රියාවලිය වෙන්න පුළුවන් වටපිට බලන එක වෙන්න පුළුවන් මේ යම් කායික ක්‍රියාවලියක් තියෙනවා නම් ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය මම කරන්නේ කියන තැනකින් පුද්ගලවාදයෙන් පුද්ගලිකව එහෙම නැතිනම් මමමයි කරන්නේ මගේ ආත්මයයි මේ වෙන්නේ කියන තැනකින් තණ්හා දිට්ඨි මාන වශයෙන් බැසගෙන මේ කයර තියෙන නිසා අන්න ඒ අදහසින් අයින් කරන්න මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය මොකක්ද කියන එකට නුවණ පිහිටවන්න තමයි මේ සති සම්පජඤ්ඤය පෙන්නලා තියෙන්නේ. ඇත්තටම ওই කමඨහන් වලින් සති සම්පජඤ්ඤය අති ශ්‍රේෂ්ඨ කමඨහනක් වෙනවා. මොකද හැම ක්‍රියාවලියකදීම සිහිය සහ නුවණ පිහිටවන්න හොඳට පුරුදු කරවන නිසා. බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේ මේකේ අනිත් එක මං හිතන්නේ කල්යාණ මිත්‍රයන්ට තේරෙන්නත් ඇති මේ සති නිමිත්ත තියාගෙන මේ ක්‍රියාකාරකම් ඔක්කොම කරන්නත් පුළුවන් බව. ඉතින් මම සුරත් මහත්තයාට යොමු වෙනවා තමන්ගේ ප්‍රශ්නය අපේ ස්වාමීන් වහන්සේට යොමු කරන මේ තෙරුවන් සරණයි. මං හිතන්නේ සුරත් මහත්තයා අත උස්සලා තිබුණා ඊට පස්සේ ඩිස්කනෙක්ට් වුණාද දන්නේ නැහැ. තව අනිත් කල්යාණ මිත්‍රයන්ට ප්‍රශ්න එතකන් සුරත් මහත්තයා කමෙන්ට් සිටිනවා. හොඳයි ප්‍රශ්නේ යොමු කරන්න සුරත් මහත්තයා. ඉස්සෙල්ල මට අන්මියුට් කරගන්න බැරි වුණා. දැන් පුළුවන් වුණා. ඉතින් අපේ අවසර සද්ධාතිස්ස ස්වාමින් වහන්සේගෙන් මේ පැනය අහන්නේ. දැන් අපි ස්වාමීන් වහන්ස මේ ඉරියාපත භාවනාවෙන් සති සම්පජඤ්ඤ භාවනාව පැත්තට යොමු වෙනකොට අපේ පියවර තැබීම ගත්තොත් ඒ පියවර තබද්දී ඒ පියවර විලුඹේ ඉඳලා ඇඟිලි තුඩු දක්වා පොළොවට අපිට දැනෙන ස්පර්ශය සති සම්පජඤ්ඤේම කොටසක් විදියට අපිට ගන්න පුළුවන් නේද කියන එක අහන්න කැමතියි. ඒ වගේම අපි දැන් මේ ගමන් කරන ඉරියව්වේදී මේ අපේ සියලුම සියුම් ඉරියව්වලට අපි සිහියෙන් ඒවා කරද්දී අපි දැන් වටපිට බැලුවොත් ඒ වටපිට බලද්දී අපිට මේ පරිසරයේ තිබෙන නොයෙක් දේවල් පෙනෙනකොට අපි ඒව දිහා සිහියෙන් බලනවයි කියන එකත් මේ සති සම්පජඤ්ඤේම කොටසක්ද කියලා අහන්න කැමතියි. ඔව් එතනදී පළවෙනි කාරණාව විදිහට ඒ කයේ ස්පර්ශ වෙන ඒ කියන්නේ විලුඹේ ඉඳන් ඇඟිලි දක්වා ස්පර්ශ වෙන ඒ ක්‍රියාවලිය එහෙම නැත්නම් ඒ ස්වභාවයට හොඳට නුවණ තියලා බලන එක පිළිබඳව නම් ගැටලුවක් නැහැ. ඒක සති සම්පජඤ්ඤයට යොමු කරන්න පුළුවන්. මොකද ඒ කියන්නේ කයේ සියුම් ක්‍රියාවලිය ටික පිළිබඳව. නමුත් අර දෙවෙනියට අහපු කාරණාව ඉදින් අපි බහැර දකින්න දේවල් පිළිබඳව ඒ දකින්නේ අපි හිතමුකෝ මල් ගහක් දකින්න වෙන්න පුළුවන් වාහනයක් දකින්න වෙන්න පුළුවන්
ඒව පිළිබඳව බහැරට යොමු වෙලා ඒ පිළිබඳව ගවේෂණය කරන්න ගියොත් නුවණින් අපිට එහෙම එන අරමුණු පොතෙක් එයිද කියන එකෙන් ආභෝ හිත විසිරෙන්න තියෙන ස්වභාවය වැඩි. ඒ නිසා අපිට දැන් බලනකොට වටපිට බලනකොට කියන්නේ වටපිට හැරිලා බලනකොට ඒ බලන ක්‍රියාවලිය පිළිබඳව බලනවා මිසක බලන දේ පිළිබඳව බලන්න කියලා අපිට පෙන්නලා නැහැ මෙතනදී කමටහනේදී. ඒ නිසා බොහොම හොඳයි යහපු ප්‍රශ්නය. මොකද ඒ කියන්නේ බලනවා කියන ඉරියව්වේ ක්‍රියාත්මක වෙන ඉරියව්ව ගැන බලන්න නුවණ ඇති කරගන්නවා මිසක් ඒ බලන දේ මොකද්ද කියලා විමසන්න කියන කාරණාවකින් පැහැදිලි කරලම නැහැ අපිට දැන්. දැන් ඊළඟට අපි ඊළඟ කමටහනට ගියත් දැන් සතර මහා ධාතු පිළිබඳව ඊළඟට අපි කතා කරන්න තියෙන ඊළඟ කමටහනේදී ඒ කියන්නේ මේ කෙස්ලොම් නේද සම්මස්නහර කියලා බලන එකෙන් පස්සේ අපිට බලන්න තියෙනවා ධාතු මේ දත්තින් සාකාරයේ ධාතු මනසිකාරයකට එනකොට එතනදී මේ කෙස්ලොම් නේද සම්මස්නහර ටිකේම සතර මහා ධාතු බලන්න කියලා කිව්ව මිසක අපිට බැහැර තියෙන රූපවල ඒ කියන්නේ ගහක වෙන්න පුළුවන් එහෙම නැතිනම් මලක වෙන්න පුළුවන් ගලක වෙන්න පුළුවන් ආදී ඒ දේවල් වල සතර මහා ධාතු බලන්න කියලා අපිට කමටහන යොමු කරලා නැහැ. ඒ වගේ මෙතනදිත් වටපිටා බලනකොට ඒ කියන්නේ විදිසා බලනවා කියලා කියන කාරණාවේදී ඒ බලනවා කියන ඉරියව්ව පිළිබඳව ඒ ක්‍රියාවලිය පිළිබඳව සිහිය පිහිටවගෙන සිහියෙන් ඒ ඉරියව්ව දිහා නුවණින් බලනවා කියන ක්‍රියාවලියක් වෙනවා මිසක ඒ බලන දෙයට හසු වෙන දේ නැවත විමර්ශනය කර කර බලන්න කියන තැනකින් මේ කමටහනේදී පැහැදිලි කරන්නේ නැහැ. මං හිතන්නේ පැහැදිලි ඇති කියලා හිතෙනවා. මොකද එහෙම බලන්න ගිය ගමන් අපි හිතමු කොහොමද දැන් ගහක් පේනවා ඊළඟට තවට එහායින් තවත් ගහක් පේනවා. එහෙම බලන්න ගියපු ගමන් හිත බැහැරට ගිහිල්ලා විසිරිලා යන්න තියෙන ඉඩ වැඩි වෙනවා. අපි කරන ක්‍රියාවලියම අපේ සිහිය සහ සමාධිය විනාශ වෙන්න එහෙම නැතිනම් ගෙවිල යන්න එහෙම නැතිනම් කැඩිලා බිඳිලා මේ සේදිලා යන්න හේතු වෙන කාරණාවක් වෙනවා. කමටහණි අපි වැරදි විදිහට වැරදි පැත්තකට ගිහිල්ලා කටයුතු කරන්න ගියාම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතකොට අපිට ඒ දකින්න අරමුණු අර දැක්ක පමණින් අපි මේ දකින්නවා කියන එක විතරක් එතෙන්දී අරගන් ගැනීම පමණයි කළ යුත්තේ කියලා මම හිතන්නේ. එහෙම නේද? ඔව්. ඒ කියන්නේ ක්‍රියාවලිය පිළිබඳව බලන්න ඕනේ. කියන්නේ බල දකින්නවා කියන ක්‍රියාවලිය මේ තමන්ගේ පැත්තට යොමු කරලායි බලන්න ඕනේ. එතනත් අර සත්පුද්ගල භාවයෙන් තොරව මේ වගේ හේතු සම්බන්ධයකින් මම මේ දකින්නවා කියන ක්‍රියාවලිය සිදු වෙනවා. ඇහෙනවා කියන ක්‍රියාවලියක් වෙනවයි කියන තැනින් ගන්නයි අවශ්‍ය. අවශ්‍ය වෙන්නේ මේ විදිහට. හරි ස්වාමින් වහන්සේ පැහැදිලි කෙරුවා සර්. හොඳයි තෙරුවන් සරණයි. දැන් චන්ද්‍ර දිසානායක මහතා හෝ මහත්මිය තමන්ගේ ප්‍රශ්නය අපේ ස්වාමීන් වහන්සේට කරුණාවෙන් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. අන්මියුට් කළා. දැන් ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඇහෙනවා. ගරු ස්වාමීන් වහන්ස, දැන් මේ ඉන්ද්‍රියන් මාරු කරන අවස්ථාව හැම එකදීම මට හද හොඳට කෙරුණා. ඒ හැම ඉරියව්වකදීම මට මෙනෙහි වුණේ දැන් මෙතනදි මම කිව්වට මේ නාමය සිතින් හිතනකොට ඒක එකකොට නාමයක් නාම ධර්මයක්. දැන් ඊළඟට අර චිත්ත ක්‍රිය වායුව ඇති වෙලා මේ ඉන්ද්‍රියන් වැඩ කරන හැටි මම පෙවුණා. ඒක දිගට මේ විනාඩි ගාන මේ විදිහට තමයි හැම ඉරියව්වකදීම මම හැබැයි ටිකක් අර ව්‍යායාම කරනවා වගේ දේවල් කරා. ඒ කරන හැම මොහොතකම දැන් මම බාගට දැන් හිත නවත්තන්න කියන වෙලාවක එක 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 ඒක නැවතෙනවා. ඒ විදිහට මෙනෙහි කර මේක මම කරනවා කවුරුත් කරනවා නෙමෙයි. මේක නාම රූප දෙකක ක්‍රියාවලියක් කියන එක හොඳටම මෙනෙහි වුණා. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ දැම්මට කිඹුහුමක් ගියා, ඈනුමක් ගියා. ඒ වගේ අවස්ථාවේ ඒ කෙරෙන වෙලාවට එතකොට ඒකට හිතලා කරපු දෙයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. එතන මොකද ඒ අවස්ථාවේ සිද්ධ වුණේ?
එතනදී සිද්ධ වෙන්නේ කයේ ක්‍රියාවලියක්ම තමයි මොකද ඒ කියන්නේ දැන් කයේ ක්‍රියාත්මක වෙන කාරණාවේදී අපිට ප්‍රකටව විතර්ක වලින් ප්‍රකට වෙලා කියන්නේ දැන් විතක්ක ਵਿਚාරයේ හරහා ප්‍රකට වෙච්ච කයේ ක්‍රියාකාරකමුණුත් තියෙනවා නමුත් විතක්ක ਵਿਚාර ප්‍රකට නොවුනක අපි කියන්නේ කුද්දක විතර්ක වගේ කියන්නේ සියුම් සියුම් විතර්ක අපිට ප්‍රකට නැහැ ඒ විතර්ක වලිනුත් ඒ වගේ ස්වභාවික ක්‍රියාවලිය සිද්ධ වෙනවා නේද කායික ක්‍රියාවලින් සිද්ධ වෙනවා ඒක දැන් අපි සාමාන්‍ය හිතුවොත් ඔය කිව්ව උදාහරණ වගේ වගේ දේවල් ඒවා චේතනාන්විතව හිතලා කරන ක්‍රියාවලියක් නෙමෙයි අපිට හිතලා කරනවා කියන ක්‍රියාවලියකින් වෙනව නෙමෙයි නමුත් ඒක දැන් සාමාන්‍ය දැන් හිතන්න හිත නොතිබුණා නම් ඒ වගේ ක්‍රියාවලියක් වෙන්න විදිහකුත් නැහෙනේ දැන් අපි හිතමුකෝ උදාහරණයකට කිබුහුමක් යන වෙලාවක් එහෙම නැතිනම් ඈනුමක් යන ක්‍රියාවලියක් ඒ කියන්නේ විඥානයේ නිරුද්ධ වෙච්ච මලසිරුරක මේ ක්‍රියාවලිය ඔව් ඒ නිසා මේක ක්‍රියාත්මක වෙන්න මේ නාම ධර්මයාගෙත් යම් සම්බන්ධකමක් තිබිය යුතුමයි චිත්තගිරිය වාය ධාතුව හරහා ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් හැබැයි මේකට චේතනාන්විතව ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් නෙමෙයි ඒ කියන්නේ චේතනාන්විතව ඔය කියන්නේ චේතනාව ප්‍රකට වෙච්ච ක්‍රියාවලියක් නෙමෙයි චේතනාව අප්‍රකටයි ඒ නිසා එතනදී චේතනාව මූලික වෙච්ච ක්‍රියාවලියක් නොවන නිසා අපිට ඒක සියුම් බවින් වැඩි ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය තුළ අපිට ප්‍රකට කරගන්න බෑ හේතු මොන කාරණාවක් නිසාද මෙහෙම වෙන්නේ කියලා. නමුත් නාම රූප දෙකේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක්ම තමයි මේ ක්‍රියාවලිය. මොකද මේ වගේ දේවල් වලට විදර්ශනා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට කෙලෙසේ යෙදෙන තැන තියෙන ක්‍රියාවලිය තමයි හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි ඒ තැන් පිළිබඳව විතරක් ඒ කියන්නේ අර යනේ ඉරියව්ව වෙන්න පුළුවන් වටපිටා බලනවා වෙන්න පුළුවන් කතා බහ කරනවා වෙන්න පුළුවන් කෑම කනවා කනව බොනවා වෙන්න පුළුවන් ආදී ඒ ප්‍රධාන ක්‍රියාවලිය ඇතුලේ තියෙන ක්‍රියාත්මක වීම පිළිබඳව පුද්ගල සංඥාවෙන් පුද්ගල බාධයෙන් කටයුතු කරන්න කෙලස් ටික යෙදෙන්න පුළුවන් තැන් ටික තමයි මෙතනදී පිරිසුදු කරලා පෙන්වන්න ඕනකම තියෙනවා අපිට දැන් ඒක ඒ ඒ ඒ ඒක තමයි මේ ක්‍රියා මේ භාවනාවේදී දිකටම සිද්ධ වුණේ කියන්නේ මම කරනවා කියලා හැඟීමක් ආවෙම නැහැ එන්නෙම නැහැ මේක නාම රූප ක්‍රියාවලියක් කියන එක දිගටම කෙරුණා ඒකද අපි බලාපොරොත්තු ඒ කියන්නේ මෙනෙහි ඒක මෙනෙහි කරමින් දෙතෙන්ට හොඳට නුවණකින්ුත් කටයුතු කරන්නට ඕනේ ඒ කියන්නේ මේ නාම රූප දෙකක් නේ කියලා විතරක් සිහි කරන්න එපා ඒ කයේ ක්‍රියාවලිය කියන ක්‍රියාවලිය හොඳට ප්‍රකට වෙන්න විදිහට බලන්න ඕනේ ආ ඒ කියන්නේ ක්‍රියාත්මක වෙනකොට මෙහි නාම රූප දෙකක් නේ මේ තායත් ක්‍රියාත්මක ක්‍රියාවලියක් වෙනකොට ආයත් නාම රූප දෙකක් නේ කියලා හිතපැත්ත පිළිබඳව සිහි කරලා ඒ පැත්තට හිත යොමු කරනවා කියන එක නෙමෙයි කයනුපස්සනාවේදී ඉලක්කේ තියෙන්නේ මේ කයේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය පැත්තට යොමු වෙලා ඒ තියෙන ක්‍රියාවලිය පිළිබඳ හොඳට අවබෝධයක් ලබා ගන්න එක තමයි කයනුපස්සනාවෙන් කරලා තියෙන්නේ මොකද හිතපැත්ත බලන කාරණාව අපිට වෙනමම නාම ධර්ම ටික බලන එක වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවෙන් පෙන්නලා තියෙන්නේ එතකොට මේ ඉන්ද්‍රිය භාවනාවේදී ස්වාමීන් වහන්සේ අපි ඒ නාම ධර්ම ගැන මෙහි ඒක ගැන හිතන්න මොකද නැද්ද ස්වාමීන් කරා කියලා වැරදි නැහැ. එහෙම නාම ධර්ම පිළිබඳව මෙනෙහි කරා කියලා වැරදි නැහැ. එතකොට ඒක කායානුපස්සනාවේ පටන් අරගෙන ඒක චිත්තානුපස්සනාවට හැරිලා තියෙනවා. ඒ හිත පැත්ත බලන්න ගියාම. සමාවෙන්න ස්වාමීන් වහන්සේ මට ඒ ටික ඇහුනේ නැහැ ස්වාමීන් වහන්සේ සමාවෙන්න. ඔව් ඒ කියන්නේ දැන් කායානුපස්සනාව විදිහට තමයි මේ ඉරියව් පිළිබඳව බලන ක්‍රියාවලියට අයිති වෙන්නේ. ඒ කියන්නේ සති සම්පජන්ණයට අයිති ටික කායානුපස්සනාවට ඒ ක්‍රියාවලියට අයිති නාම ධර්ම ටික පිළිබඳව ඒ කියන්නේ මේ හිතේ මෙහෙම හිතන නිසා මේ විදිහට හිතේ ක්‍රියාත්මක වෙන දේවල් නිසා කියලා හිත පැත්තට නැඹුරු වෙලා බලනකොට කායානුපස්සනාවේ නතර වෙලා එයා චිත්තානුපස්සනාවට හැරිලා තියෙනවා. ඒක වැරදි නැහැ. ඒක වැරද්දක් නෙමෙයි කියන්නේ. නමුත් අර කායානුපස්සනාව කියන කමඨහන ඉලක්ක කරලා තියෙන්නේ කයේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබන පැත්තට. ඒකත් හොඳට දැනුණ ස්වාමීන් වහන්සේ දැන් මේ ඇවිදිනකොට දැන් මේ කයේ පහළ කොටස හිප් එක ලඟින් නැමෙනවා දණිහ නැමෙනවා ඒකත් අවබෝධ වෙමින් තමයි එහෙම يعني හිත ගැන බැලුවා කියන එකේ වැරද්දක් දෝෂයක් නෙමෙයි නමුත් අර කායනුපස්සනාව ඉලක්ක කරලා තියෙන්නේ
ප්‍රධාන වශයෙන් කයේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය පිළිබඳව බලන කමඨහන් ටිකක් මොකද දැන් ওই කමඨහන් 16ම තියෙන්නේ කය පිළිබඳ වූ කාරණා ටිකක් පිළිබඳවම බලන්න ආ එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා ඔව් ඒ නිසා අර කමඨහනට අනුවයි මම මතක් කළේ නමුත් එතනින් Tamanට තේරෙනවා නම් මේ හිතත් එක්ක මේ කරන ගනුදෙනුවක් තියෙන්නේ කියන කාරණාව පැත්තෙන් හිත පැත්තට නැඹුරු වෙලා ඒ පැත්තේ බලන්න පුළුවන් නම් ඒක චිත්තානුපස්සනාව පැත්තටත් යොමු වෙලා වැඩෙන පැත්තක් වෙනවා හැබැයි ඒ පැත්තට යොමු වුණත් ආපහු තියෙන්නේ කය පැත්තට නැඹුරු වෙලා නම් හිත පිළිපඳව දැනුණා කියලා කය පැත්තටම නැඹුරු වෙලා තියෙන එක කායනුපස්සනාවටම තමයි අයිති වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි බොහොම පිං महात्म्य दैन अशोक महात्म्य यम उभतम प्रश्न यमक स्वामी प्रश्न यमको අවසරයි ස්වාමීන් වහන්ස අද කරපු ඉරියව් අද කරපු භාවනාවේදී මම මට දැන් චුට්ටක් ඇවිදින්න පුළුවන් ඇවිද්දා එකක් මම කරපු එකක් තමයි වතුර කෝප්පයට වතුර ටික දාලා වතුර ටික අරගෙන කෝපය අරගෙන වතුර ටික බියුපු එක. එතකොට මට හැම ඉරියව්වක්ම වතුර කෝපයට වතුර දානකොට අත බෝතලේ අරගෙන වෙනදට කරන්නේ බෝතලේ ගන්නවා කියලා ගන්න බෝතලේ දිහානේ වැඩියෙන් බලාගෙන ඉන්නේ. දැන් මං අද කරනකොට බැලුවේ කොහමද මගේ අත බෝතලේ තදින් ඇඟිලි වලින් ඇල්ලුවා අත ඉස්සුවා ඊට පස්සේ කෝප්පෙට වතුර ටික දානකොට අත ඇල කරනවා තදින් අල්ලගෙන ඉන්නවා ඊට පස්සේ කෝප්පේ අඬු අල්ලනකොට ඇඟිලි ටික තදින් අල්ලලා අත උස්සලා කට ළඟට ගේනවා කට ඇරෙනවා ඊට පස්සේ අත චුට්ටා හැම ඉරියව්වක්ම අර ඉස්සෙල්ලා කරනවා වගේ වතුර බොනවා කෝප්පේ පේන එකනේ ඉස්සෙල්ලා උනේ දැන් පේන්නේ කෝප්පේ පේන්නේ නමුත් පේන්නේ අර තමන්ගේ ඇඟෙන් කරන ඉරියව් ටික දිහා වැඩියෙන් අවධානයක් යොමු කළා ඒව ගැන තමයි දැක්කේ ඉස්සර කාලේ කරනකොට මේ කෝප්පෙන් වතුර බොනවා කෝප්පේ වතුර බොන එක තමයි පේන්නේ වැඩියෙන් දැන් පේන්නේ අත උස්සලා කෝප්පේ තදින් අල්ල ගන්න ඇඟිලි ටිකෙන් අල්ලනේවා ඊට පස්සේ වතුර බොනකොට අත ඇල කරලා කටට දාලා ගිලිනේවා ඉතින් එහෙම කරනකොට ඉතින් මට තේරුණා මේක මේ නාම ධර්ම වල මනසත් එක්ක කරන ක්‍රියාවලියක් කියලා ඉස්සර වගේ අර එළියට වෙලා වතුර බොනවා කෝප්පේ අරගෙන වතුර බොනවා කියනවට වඩා වැඩියමක් දැක්කා මේකෙන් වෙන්නේ හාමුදුරනේ සිහිය තියාගෙන මේ වගේ දවසේ හැම දෙයක්ම කරනකොට තමන්ගේ හිත ඈතට යන්නේ නැති වෙන එක වැළැක්වෙන එක නේද ඒ හිත දැන් ඉස්සර නම් කෝප්පෙන් වතුර බොනකොට පුතා ගණන් හදනවද දන්නේ නැහැ එයා කෑම කෑවද දන්නේ නැහැ ඕවා මතක් වෙනවනේ හිතට දැන් එහෙම නෑ ඒව කිසිම දෙයක් මතක් වෙන්නේ නෑ අර තමන් ඒ කරන ඉරියව්වේ සියුම් වෙන විදිහ තමයි බලනකොට අරවා මතක් වෙන එක නැති ඒව මතක් වෙන්නේ නෑ ඒව ඉස්සර වගේ නෙමෙයි එතකොට අර තමන් දවසේ මේම දිගටම කරගෙන යනකොට අර තමන්ගේ හිතෙන් තමන් එක එක තැන්වල හිත දුවන එක නැති වෙලා තමන් කරන අර ක්‍රියාවලිය ගැන වැඩියෙන් අවධානයකින් කරනකොට නුවණින් බලලා අවධානයෙන් කරනකොට අකුසල් කරන එක වැළකෙනව නේද ආමුදුරුවනේ ඔව් ඒ උත්තරේ පැහැදිලිවි නිවැරදිව මට පහදලා දෙන්න මේ දුන්නේ ඒ කියන්නේ කරපු ක්‍රියාවලිය ගැන ඒ කතා කරපු අදහස හරියටම හරි මොකද අපි භාවනා වැඩසටහනේදීත් අපි මතක් කළේ කියන්නේ දේශනාවන් පිළිබඳව කතා කරන වෙලාවලදීත් අපි දිගින් දිගටම මතක් කළේ මේ සිහියට උපකාර කියන්නේ සතිපට්ඨානිය කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීමනේ. ඒකට මේ මුළු සමස්ත කමඨහන් සියල්ලෙන්ම කරලා තියෙන්නේ
සිහියට අනුග්‍රහයක් දක්වපු එක. ඒ කියන්නේ සිහිය පිහිටුවා ගැනීමට උපකාරක ධර්මයක් කරා ඒකම තමයි ආපහු විදර්ශනා ඥාන දර්ශනයට උපකාරකයක් වෙන්නේ. ඒ කියන්නේ සිහියට උපකාර කරන ධර්මතාවය. ඒකයි ඒ කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනා හතරම සිහියට උපට්ඨානයි කියලා කියනවා. සිහිය පිහිටුවා ගැනීමට උපකාරකයි කියලා කියනවා. හැබැයි එතකොට ඔකේ වැරදි විදිහට අර්ථ ගන්න එපා. ඒ කියන්නේ ඔය එකක් එකක් ගන්න සිහිය පිහිටවන්නේ කියලා නෙමෙයි මේ කියන්නේ. පිහිටුවාගත් සිහිය තවදුරටත් පවත්වාගෙන යෑම සහ ඒ වර්ධනය කිරීම සඳහා මේ සියලුම කමටහන උපකාරකයක් වෙනවා. දැන් ඔය ඔබතුමිය කිව්ව විදිහට මේ කයේ වෙන ක්‍රියාවලියක් පිළිබඳව හොඳට සිහියෙන් යුක්තවම නුවණින් ඒ ක්‍රියාවලිය දිහා දකිනකොට තව තව සිහිය තමයි දියුණු වෙන්නේ. තව සිහිය තමයි වැඩෙන්නේ. එතකොට හොද්දට සිහිය පිහිටවල ඒ ක්‍රියාවලිය දිහා අවධානය යොමු කරලා නුවණින් දකිනකොට වෙන අකුසල සිතිවිලි වලට යන්න හේතුවක් වෙන්නේ නැහැ. හිත බැහැර අරමුණු වලට යන්න හේතු වෙන්නේ නැහැ. හිත විසිරිලා ගිහිල්ලා නොයෙකුත් විදිහේ වැරදි විදිහට නොයෙකුත් විදිහට හිත දුවන අරමුණු සියල්ලම නතර වෙලා හොද්දට හිත සිහිය ඇතිව හොද්දට හිත ක්‍රියාත්මක වෙනවා. එතන තමයි අපේ හිතේ සමාධිය පිහිටන්න අපේ එදිනෙදා කටයුතු කරන වෙලාවෙදී උනත් හොඳට සමාධිමත් මානසික මට්ටම පිහිටා හිටින්න අවශ්‍ය කරන වටපිටා පරිසරය තමයි මේ සිහිය පිහිටුවා ගැනීමෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබතුමිය කියපු පිළිතුර නිවැරදි. මොකද ඒ කියන කාරණා ටිකත් එක්ක අපිට හොද්දට තව තවත් සිහිය දියුණු තියුණු වෙන එක තමයි වෙන්නේ. මොකද මේ සියලුම කමඨාන් වලින් මූලිකව කරන්නේ සිහිය දියුණු කරනවා. සිහිය දියුණු වුණාට පස්සේ දියුණු වෙච්ච සිහියෙන් තමයි සමාධිය හදන්නේ. සමාධිමත් මානසික මට්ටම තුළ ඉඳගෙන තමයි විදර්ශනා කරනකොට හොඳට විමසලා බලනකොට හොඳට නුවණ වැඩෙන්නේ. මොකද සමාධියට හේතුව සිහිය තියෙන්න ඕනේ. සිහියට සංවරයක්, කායික සංවරයක්, වාචික සංවරයක් ඇති වෙන්නට ඕනේ. හොඳට සිහියෙන් යුක්තව කටයුතු කරනකොට බලන්න වෙනදා කායිකව වේගෙන් කරපු ක්‍රියාකාරකම් ටික සිහියෙන් කරනකොට, ඒ කියන්නේ සිහියේ ඉඳගෙන සිහියෙන් යුක්තව මේ ක්‍රියාකාරකම් ටික කරන දිහා නුවණින් බලනකොට වෙනදර වේගෙන් කරපු අසංවර බවින් කරපු කටයුතු ටික කරන්න බැරුව යනවා. වචනේ කතා කරන්න බැරුව යනවා අසංවරව. කායික ක්‍රියාවලියන් අසංවරව කටයුතු කරන්න බැරුව යනවා. එහෙමනම් අන්න කය වචන දෙක සංවර කරන ක්‍රියාවලිය මේ හරහා හුද්දට පදනමක් වෙලා තහවුරු වෙලා තියෙනවා. එතකොට සීලය පදනමක් කරගෙන ඒ හරහා සතිය උපදවලා, සතියෙන් සමාධි උපදවලා, සමාධියෙන් ප්‍රඥාවට වැඩපිළිවෙල යොමු කරන ක්‍රමයක් තමයි මේ කමඨහන් වල තියෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. තේරුණා. ඒක මට තේරුණා. එහෙම කරනකොට තුන්වන් සරණයි හාමුදුරනේ. හොඳයි, තේරුවන් සරණයි. දැන් ජයතිලක සමරකෝන් මහත්මා හෝ මහත්මිය ප්‍රශ්නය යොමු කරන්න කරුණාකරලා තෙරුවන් සරණයි. අන්මියුට් කරලා ආ ප්‍රශ්නය යොමු කරන්න. තිරුවන් සරණයි ආන්දරුනේ. ආන්දරුනේ, අද කරපු භාවනාවේ ඉරියාපත භාවනාවේදී ඉරියාපත භාවනා ක්‍රියාශීල අංග චලනය කිරීමේදී එක් වතාවකට එක මේ අතක් චලනය කරොට අත දිගැරීම නැවීම ඒක සම්පූර්ණ සිහියෙන්ම අත නවනවා දිගරන. එතකොට ඇඟිලි නවන ඒවා ඒ ඔක්කොම තනිකර සිහියෙන් කරුවා. ඊට පස්සේ හැමෝටම මම ඊට පස්සේ අත් දෙකම කරපුවා. මේත් එතකොට ඒක හරිද? එක අවස්ථාවකදී එක අතක් පමණක්ද ඒක චලනය විතරක්ද බලන්න ඕනේ? එහෙම නැතුව අත් දෙකම චලනය කරලා බලන්නත් පුළුවන්ද? මම අත් දෙක කරා. ඉතින් ඒක හරිද කියන එක, මොකද එක අවස්ථාවකදී ඒක එක අතක් විතරක්ද කරන්න ඕන කියන එක දැනගන්න ඕන. ඒකට පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි. ඔය ඒකෙදී කෙනා කෙනාට ඒ නෝනේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. අත් දෙකම කියන්නේ අත් දෙකට හිත යොමු කරවන්නේ නැතුව එයින් පැත්තකට වෙලා පැත්තකින්නම් බලන් හිටියම මේ අත් දෙකේම ක්‍රියාවලිය බලන්න පුළුවන්. හැබැයි එක අතකට අවධානය යොමු කළ තනින් තත දැනෙන්නේ නැතුව යනවාමයි. මොකද ඒ කියන්නේ එක පැත්තකට අවධානය බැහැරට යොමු කරලා බැලුවොත් බලන්න බැරුව යනවා එකක් විතරමයි බලන්න පුළුවන්. සිහියේ පිහිටාගෙන ඉවරදිව සිහියේ පිහිටපු කෙනාට ওই ක්‍රියාවලි දෙකම බලන්න පුළුවන්. මොකද මේ ක්‍රියාවලි දෙකක් නෙමෙයි ක්‍රියාවලි ගොන්නක එකතුවක් විදිහට සමස්ත ක්‍රියාවලිය බලන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයකට කිව්වොත් අපි දැන් මේ ඇහැට පේන රාමුව ගත්තොත් ෆොටෝ රාමුව ඒ කියන්නේ දැන් අපි හිතමුක ඇහැට පේන ප්‍රමාණය කැමරාවකින් පින්තූරයක් ගත්තොත් ඔකට මේ වටේ තියෙන සියලුම මේ ගස් ටික එහෙම නැතිනම් මේ වටේ තියෙන සියලුම ස්වභාවික ඒ ටික ඔක්කොම පින්තූරයට වැටෙනවා. හැබැයි ඒ ඔක්කොම ටික බලන්න පුළුවන්කම තියෙයි පින්තූරෙට අපි හිත යොමු කරලා එකක් ඉලක්ක කරලා බැලුවේ නැත්තම්. එකක් ඉලක්ක කරලා බැලුවොත් අපි හිතමුක ගහක් ඉලක්ක කරලා හරි එහෙම නැතිනම් මල් ගහක් ඉලක්ක කරලා හරි මේ පින්තූර රාමුව ඇතුලේ තියෙන එක දෙයක් ඉලක්ක කරලා බැලුවොත් අපිට ඒ දේ විතරයි බලන්න පුළුවන්කම තියෙන්නේ මේ වෙලාවට. අනිත් ඒවා අඳුන ගන්න බැරුව යනවා. හැබැයි කිසිම දෙයකට හිත යොමු කරවන්නේ නැතුව අපිට හිත හොඳට සිහිය පැත්තට හිත යොමු කරගෙන අර ක්‍රියාවලිය අර සිද්ධිය බැලුවොත් එකකටවත් යොමු නොකර අපිට සමස්ත සිද්ධියම බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය නුවණේ වෙනසකට තමයි ඔය කියන කාරණේ වෙනස් වෙන්නේ. ඒ නිසා අත් දෙකේම ක්‍රියාවලිය බලන්න බැරි කමක් නැහැ. හැබැයි මේ අතේ ක්‍රියාවලිය කියලා අත පැත්තට යොමු කරලා බලපු ගමන්ම අනිත් අත බලන්න බැරුව යනවා. සති සම්පජඤ්ඤේ කාරණාවේදී අපි කරන්නේ එකකට ක්‍රියාවලියක් දිහා බලන එකනේ. එතකොට ඒක හොඳට පුරුදු පුහුණු වුණාට පස්සේ මේ ක්‍රියාවලියකට යොමු කරලා බලන්න පුළුවන්. ක්‍රියාවෙන් ක්‍රියාවට ක්‍රියාවෙන් ක්‍රියාවට බලන එක සමස්ත ක්‍රියාවලියම බලන්න පුළුවන් අවස්ථාවක් ආවහම ඔය කියන වැඩ පිළිවෙල කරන්න පුළුවන් කොහොමද තමයි හඳුනන්නේ සද පැහැදිලි වුණා හඳුනන්නේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි හොඳයි දැන් ධනංජය මහත්මිය ප්‍රශ්නය යොමු කරන්න කරුණාවෙන් තෙරුවන් සරණයි තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නය මේ ක්‍රියාවලියේදී සති නිමිත්තත් අපි විදින් විට මතක් කරගත යුතුද අතරමැදදී නැත්නම් අවශ්‍ය නැද්ද සති නිමිත්ත තුල ඉඳගෙනමයි මේ වැඩ කටයුතු ටික කරන්න අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ අතර තුල තමන්ට සති නිමිත්ත ලෙහිලාද නැද්ද කියන එක පිළිබඳව පොඩ්ඩක් නැවත මතක් කරලා බැලුවට කමක් නැහැ. ඒ කියන්නේ ඒ අතරතුර මොකද අපි අර පුරුදු වෙලා තියෙන ක්‍රමයක් එක්ක සති නිමිත්තේ ඉඳගෙන මේක කරන්න පුරුදු වෙච්ච කෙනෙකුට නම් සති නිමිත්තේ ඉඳගෙනම කරන නිසා එයාට සැරෙන් සැරේ සති නිමිත්ත විශේෂණය කරලා නොබැලුවට ගැටලුවක් නැහැ. මොකද එයා ඉන්නේ ඒ ඇතුලේ ඉඳගෙන සති නිමිත්තේ තුල ඉඳගෙනමයි කරන්නේ. නමුත් අර සති නිමිත්ත නැතුව සමහර වෙලාවට කමතහන් වල නිරත වෙලා භාවනා කරලා පුරුදු වෙච්ච යම් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා වරින් වර සති නිමිත්තේ ඉන්නවද කියන එක පිළිබඳව අවධානයකින් බැලුවට කමක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම එහෙම බලන්නට ඕනෙමයි. මමද අර මමත් දැන් කමටහනට මාරු වෙනකොටත් මම මතක් කළේ අර ඉඳගෙන ඉඳලා ඉවර වෙලා නැගිටිනකොටත් හොඳට ආපහු සති නිමිත්තේ ඉන්නවද කියලා බලලා ඊට පස්සේ නැගිටින්න කියලා ඊට පස්සේ නැගිටලා ටික වෙලාවක් ඉඳලා ආපහු හොඳට සති නිමිත්තේ ඉන්නවද කියලා බලලා සක්මනට යොමු වෙන්න කියලා ඒ විදිහට අර ඉරියව්ව මාරු වෙන වෙලාවෙදී පවා මම මතක් කළේ ඒ නිසායි. මොකද සති නිමිත්තේ ඉඳලාමයි මේ වැඩේ කළ යුත්තේ. මොකද එහෙම නොවුනොත් වෙන්නේ අර දැන් බැහැරට ගිහිල්ලා බැහැරින් එකක් ගන්න හිත ආපහු බැහැරට දුවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අපි හිතමු උදාහරණයකට බලනවා කියන ක්‍රියාවලියදී සති නිමිත්තේ හිටියොත් බලනවා කියන ක්‍රියාවලිය හම්බ වෙනවා මිසක් බලන දේ හම්බ වෙන්නේ නැහැ. බලන දේ හම්බ වෙනවා කියලා කියන්නේ බැහැරට හිත ගිහිල්ලා කියන එක. ඒ කියන්නේ සති නිමිත්තෙන් බැහැරට හිත එළියට ගිහිල්ලා ඉඳලා. මොකද එහෙම බැහැරට ගියපු ගමන් තියෙන දෝෂය හිතේ සමාධිය හැදෙන්නේ නැහැ. හිත විසිරෙන ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සති නිමිත්ත පැත්තට හිත යොමු කරලා බලන එක වඩා වැදගත් වෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සයිතරම්
හොඳයි තෙරුවන් සරණයි දැන් සතික මහත්මිය ඔබතුමියගේ ප්‍රශ්න යොමු කරන්න තෙරුවන් සරණයි प्रश्न स्वामी हास එතකොට ගොඩ වෙලාවට අර සති නිමිත්ත හිතේ තියාගෙන මේක අර චිත්ත කීරිය වායු ධාතු වල එකතුවක් විදිහෙන් මේ විදිහට මේ ඇවිදිනකොට වෙන්නේ මේ වගේ ක්‍රියාවලියක් කියලා හිතලා සති නිමිත්ත දිහා හිතේ තියාගෙන යනකොට හිත බාහිරට යන එක බොහොම අඩුයි හැබැයි නොවනව නෙවෙයි හැබැයි ගොඩක් අඩුයි එතකොට ස්වාමීන් වහන්සේ ඉතින්ට මට අහන්න ඕනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අර සති සම්පජන්නේදී සාත්තික සම්පජන්නේ සප්පාය ගෝචර සහ සම්මෝහ සම්පජන්නේ විදිහට හතරක් කතා කරන නිසා සවන්හන්ස එතකොටත් අපි ඒකත් මෙතන සති නිමිත්තත් එක්ක ක්‍රියාවලිය ගැන අපි මෙහි කරමින් යනකොට ඒ විදිහටත් අපි විදර්ශනා කිරීමට ගත යුතුද ඒක කරන්නේ කොහොමද කියන එක සවන්හන්ස කරුණාකර පහදා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි සවන්හන්ස ඔව් අපි ඉදිරියේදී එක ටික කතා කරන්නට ඕන නිසා මම මේ කාරණා දෙකම අරගෙන ඊළඟදී ඊළඟ වැඩසටහනේදී එක කතා කරන්නට තමයි ඇත්තටම බලාපොරොත්තුනේ ඒ නිසා අපි ඉදිරි මේ වැඩසටහනේදී මේක කතා කරන්නම් කියලා මම හිතනවා මොකද මේ මූලිකව අපි මේ ඉරියව් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය පිළිබඳව ඉස්සරලාම අඳුනා ගන්නට ඕනේ මොකද අපි අර සමහර අය භාවනා කරලා ඇති සමහර විට සමහර අය කරලම නැති අලුත් අය ඉන්නවා කවුරු කොහොම يعني කරපු පළපුරුදු තිබුණත් නොකර හිටපු අලුතෙන් කෙනෙක් කරනවා වුණත් මේ ක්‍රියාවලිය හොඳට හඳුනාගෙනම කළ යුතු නිසායි මම මේ කර මේ බූලික විදිහට මේ කාරණා ටික මතක් කළේ අර ගැඹුරු අර්ථයන් පිළිබඳව එහෙම නැතිනම් ඔය සප්පාය ආදී කාරණා ටික සම්පජඤ්ඤේ පිළිබඳව මේ සතර සම්පජඤ්ඤයන් පිළිබඳව අපි දේශනාවේදී කතා කරලා තිබුණා සාකච්ඡාවේදී මේ එනිසා අද මම බලාපොරොත්තු වෙන්නේ අර මූලික කාරණා ටික කතා කරන්න තමයි අපි ඉදිරි වැඩසටහනකදී ඒ පිළිබඳව කතා කරලා පැහැදිලි කිරීමක් කළ දෙන්නම් කොහොමද මේක විදර්ශනාවට යොමු කරන්නට ඕනේ කියන කාරණාවත් හැබැයි ඇත්තටම දේශනා ටිකේදී අපි මේක විදර්ශනා කරන්නේ කොහොමද කියන ටික මම පැහැදිලි කරලා තියෙනවා දේශනාංශ බොහොම පැහැදිලි ඇත්තටම සවන්හස මේ සති නිමිත්ත අපිට කියා දුන්නට පසුව සවන්හස ගොඩක් කාලවලට සති නිමිත්තට හිත තියපු ගමන් ඇත්තටම ඒකත් එක්කම අපිට අර විදර්ශනාවට හිත බහින ගතිය දැන් අසන්නහස එතකන් අපි හිත විසිර විසිර එක එක වැඩ කර කර ඉඳලා සති නිමිත්ත ගන්නකොටම අපිට මෙතන දැන් අපි මේ විදර්ශනාවට තමයි කියන එක අර ඔළුවට වැටෙන ගතියක් දැනෙනවා සවන්හස ඒකින්ද ගොඩාක් පින් සවන්හස අපිට කියා දුන්නට අපිට කවදක්වත් මෙහෙම මේ මේ සති නිමිත්ත ගැන තියෙන එක මුලින්ම අහන්න ලැබෙන සවන්හසකින් තමයි ඒකින්ද අපි මේ ධර්ම මාර්ගයට යොමු කිරීමට බුහන්සිට අනෙක් වාරයක් පින් සවන්හස හොඳයි ඉතින් හොඳයි අජන්ත මහත්මිය ප්‍රශ්න යොමු කරන්න තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ මම ජයන්ත ඇහෙනවද? දේරන් සර් මට ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේ දැන් අද කරපු ක්‍රියාවලිය ඒක අපි මානසික ඒකාග්‍රතාවයෙන් ඉඳගෙන වැඩක් කරනවා කියන එකට සමානද? මට එහෙම අහන්න හිතුනේ මේ අපි මොකක් හරි ඒ කියන්නේ සති නිමිත්ත පිහිටගෙන වැඩක් කරනකොට ඒ මොකක් හරි මානසික ඒකාග්‍රතාවයක් තියාගෙන අපි යම් කිසි ක්‍රියාවලියක් කරනවා නමුත් අපේ සිත තියෙන එක තැනක පිහිටවගෙන අපි කරන්නේ ඒ වගේ ක්‍රියාවලියකට සමානද මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද ස්වභාවයෙන් සමානකමක් පෙනෙයි නමුත් මම මේකේ වෙනස මම පෙන්වන්නම් ඒ කියන්නේ
ස්වභාවයෙන් සමාන බව පෙනෙයි නමුත් ඒකේ ඇතුළාන්තයෙන් විග්‍රහ කරලා බලපුවහම ලොකු වෙනසක් තියෙනවා මම උදාහරණයකට මේ උදාහරණය කියන්නේ අර දන්න ඕන නිසා මම එහෙම කියන්නේ අපි හිතමු දැන් භාවනා කරන කෙනෙකුගේ හිතත් මානසික ඒකාග්‍රතාවයට පත් වෙන ස්වභාවයකින් යුක්තයි සති නිමිත්ත මුල් කරගෙන මානසික ඒකාග්‍රතාවයෙන් යුක්ත වෙලා තමයි ඒ සිත හොඳට පේන්න පටන් අරගෙන විදර්ශනා ඥාන දර්ශනයක් දක්වාම මේ හිත මෙහෙව ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව සති නිමිත්තකුත් නැතුව භාවනා කරන්නෙත් නැතුව අපි හිතමුකෝ මේක මම උදාහරණයක් කියන්න ඕන නිසා මම එහෙම කියන්නේ කියලා කිව්වේ අපි හිතමුකෝ මාළු බාන කෙනෙක් බිලී පිත්තක් දාගෙන මාළු බානකොට ඒකෙනත් අර මාළුව හැම කණ්ඩ එනකන් හුද්දට ඒ ගැන අවධානයෙන් ඒ පිළිබඳව හුද්දට හිත යොමු කරගෙනම බලන් ඉන්නවා. එතකොට එයාගෙත් හිත හොඳ ඒකාග්‍රතාවයකටපත් වෙනවා. හැබැයි ඒ ඒකාග්‍රතාවය මේ ශාසනය තුල කතා කරන මේ භාවනාවේ ඒකාග්‍රතාවයත් එක්ක සමපාතක වෙන්නේ නැහැමයි. පැහැදිලි නේද? පැහැදිලි සමන් ස්වාමීන් වහන්සේ මගේ හිත දැක්කා වගේ මේ උත්තරේ දුන්නා මේ මටත් ඔය වගේම සරල ප්‍රශ්නයක් හේතුපාදක කරගෙන තමයි මේ ප්‍රශ්න අහන්නේ තුනේ. මොකද මම දන්නේ මේ වඩු මහත්මයෙක් ඉන්නවා කැටයම් ශිල්පියෙක්. එයා හොඳ මානසික ඒකාග්‍රතාවයෙන් එයාගේ වැඩේ කරගෙන යනවා. ඒ අතරේ එයාගේ අනිකුත් වැඩත් අනිකුත් වැඩ කියන්නේ එයාගේ ආයුධ ටික එහෙම කරගන්නවා. නමුත් අර එයාගේ මානසික ඒකාග්‍රතාවය රැඳිලා තියෙන්නේ එයා කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. එයාගේ හිත කොහෙවත් දුවන්නේ නැහැ. මේ ඒ වගේම එයා අනිකුත් රැත් එකක් බොනවා. ඒව කරන ගමනොත් ඒ මානසික ඒකාග්‍රතාවයේ එයාගේ ඒ ක්‍රියාවලිය එයාගේ කයෙන් සිදුවෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පොඩ්ඩක්වත් බිඳෙන්නේ නැතුව එයා කරගෙන යනවා. ඔව් මට ඒ කියන්නේ හැමහත්යකට මිච්ඡා සමාධිය කියලා ඒක කතා කරන්න වෙන්නේ. මොකද මිච්ඡා ඒකාග්‍රතාවයක් තියෙන්නේ. මොකද කුසල අරමුණක නෙමෙයි හිත යොමු කරවලා තියෙන්නේ. අහහ එතකොට දැන් අපි දැන් සක්මන් භාවනා හරි අපි ඉරියාපත භාවනා වගේ එතන කොතෙන්ද අපිට කොහොමද කුසල අරමුණක් සඳහා මේ නිමිත්තකින් සති නිමිත්තකින් සිහිය සකස් කරනකොට සති කියන චෛතසිකයේ ඇතුළුව යම් ක්‍රියාවලියක් වෙනවනම් ඒ කුසල සිතක පමණමයි. මොකද සති කියන චෛතසිකයේ ක්‍රියාත්මක වෙන්නේ කුසල චෛතසිකයක් මහත්ය. මොකද සති කියන චෛතසික සද්දා චෛතසිකයක සති චෛතසිකය ආදි මේ චෛතසික ධර්මයන් තියෙනවා හිතේ ඒ චෛතසික යෙදෙන්නේ කුසල සිත්වල විතරමයි. ඒ කියන්නේ සිහිය කියන එක අද වර්තමානයේ අපි සිහිය කියන සිංහලෙන් භාවිතා කරන සිහියයි දහමේ අපිට සති කියන වචනයෙන් ඉදිරිපත් කරලා තියෙන සිහිය කියන අර්ථ ගැන්වීමයි දෙකක් කියලා කියන මොකද අපි දැන් මේ සිහි කල්පනාව නැහැ කියලා සමහරලාට කියනවා එහෙම නැතිනම් සිහියෙන් වැඩක් කරන්න කියලා සමහරලාට කියනවා ඒ කියන සමාජයේ අපි භාවිතා කරන සිහිය කියන වචනයම දකින්න එපා මේ සති කියන අර්ථෙට සති කියලා කිව්ව ගමම්ම කරලා තියෙන අර්ථය තමයි බැහැර අරමුණකට හිත දුවන්න තියෙන එක සම්පූර්ණයෙන්ම වළක්වලා ආධ්‍යාත්මික පැත්තට හිත නැඹුරු කරන එක තමයි මේ සතිය කෘත්‍යය. ඒ නිසා සති කියන චෛතසිකයේ හැම වෙලෙම කුසල අරමුණකම කුසල පක්ෂය ඇසුරු කරමින්ම උපදින එකක් මිස අකුසල පක්ෂය ඇසුරු කරමින් අකුසලයට නැඹුරු වෙලා උපදින්නේ නෑමයි. ඒ නිසා හරියටම සති නිමිත්තේ සිහිය පිහිටව ගත්ත කෙනෙක් නම් ඒ කෙනාට උපදින්නේ කුසල සිතුවිල්ලකින්මයි ඒ හිතේ චිත්ත ඒකාග්‍රතාවය කියන කාරණය. එතකොට ස්වාමීන් වහන්සේ අපි අර මුලදී මේ දේශනාවල්දී අපි ඉගෙන ගත්ත සති නිමිත්ත කියන්නේ අර නාසිකාග්‍රේ පිහිටවගෙන නාසයග හෝ තොල් දෙක ළඟ එතන පිහිටව ගන්න ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්නමයි. සිහිය පිහිටනකොට ආධ්‍යාත්මික පැත්තටමයි යන්නේ. ඒකට උපක්‍රමයක් තමයි සති නිමිත්ත කියලා කියන්නේ. සති නිමිත්තේ හිත පිහිටව ගන්න කියලා කියන්නේ සිහිය පිහිටව ගැනීම පිණිස උපක්‍රමයක් මේ සති නිමිත්ත කියලා කියන්නේ. එතකොට සමහරවිට සති නිමිත්තයි සතියයි කියන්නේ දෙකක්ද? සති නිමිත්ත කියලා කියන්නේ සිහිය පිහිටව ගන්න තැනට. සති නිමිත්තයි සතියයි කියන්නේ දෙකක්. ආහහ. හරි සමහරවිට මේක අද තමයි මම තේරුම් ගත්තේ. මොකද සති නිමිත්ත කියලා කියන්නේ නාසයග හෝ තොල් දෙක ළඟ කියන තැන පෙන්නනවා. එතනට යොමු කරවල පිහිටව ගන්න සිතට කියනවා සිහිය පිහිටුණා කියලා. සතිය කියන්නේ අනිවාර්යයෙන්ම කුසල් සිත කුසල් සිතක් සම්බන්ධ බොහොම පිං සමනස්.
මොකද අතනදී දැන් අපි හිතමුකෝ රියදුරු මහත්තයෙක් වෙන්න පුළුවන් එහෙම නැතිනම් අපි හිතමුකෝ රණවිරුවෙක් වෙන්න පුළුවන් මාච්චකේදී යනකොට සිහියෙන් යන්න ඕනේ එතකොට සමහරලාට මාළු බාන කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේ යම් යම් අවදානම් සහිත ක්‍රිය මේ රස්සාවක යෙදෙන කෙනෙක් වෙන්න පුළුවන් ඒකෙනත් හොද්දට ඒක ගැන සිහියෙන් වැඩ කරිත ටික කරන්න ඕනේ හැබැයි ඒකෙනා කරන්නේ බහැරට හිත යොමු කරලා එතෙන්ට සිහිය පිටවන එකයි මාළු බාන කෙනා වුණත් හිත යොමු කරලා තියෙන්නේ ඒ හැම තියෙන පැත්තට හිත යොමු කළ එතෙන්ට සිහිය පිටවගෙන ඉන්න එකක් කරන්නේ නමුත් මෙතන සාසනය අපිට පෙන්වන්නේ ඒ පැත්තට හිත යොමු කළා එතෙන්ට සිහිය පිටවන එක නෙමෙයි තමන්ගේ ආධ්‍යාත්මික පැත්තට හිත යොමු කළා ඒ පැත්තට සිහිය පිටව ගන්න එකක් තමයි පෙන්වලා තියෙන්නේ බොහොම පින්සන් තේරුණා හොඳයි තෙරුවන් සරණයි ස්වර්ණ මහත්මියට ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා මේ අත උස්සන්න මේ හැකියාව නැහැ කියලා එහෙමනම් ඔබතුමියගේ ප්‍රශ්නය යොමු කරන්න කරුණා කරමු තෙරුවන් සරණයි पटवी संज्ञा प्रकट वेन्नी प्रकट वेन्नी සැහැණ කාලයක් පුරුදු කරනකොට මම මුලින්ම වේදනාව තමයි හුඟක්ම මම මට අරමුණු වුණේ. එතකොට ඒ වේදනාව අරමුණු වෙනකොට මම ඒ තුල සැහැණ ගැටීම් ඇති කරගත්තා. ඊට පස්සේ මම හුඟක්ම අදිෂ්ඨාන කරගත්තා ඉරියව් වෙනස් කරන්නෙම නැතුව වේදනාවම දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ විදිහට වේදනාව ප්‍රකට කරගෙනම තමයි මම භාවනාව කායනුපස්සන පුරුදු වුණේ. එතකොට ඊට පස්සේ තමයි මට මේ පටවි සංඥාව කියන එක ප්‍රකට වුනේ. නමුත් මට තේරුණා මම සෑහෙන කාලයක් මේ පටවි සංඥාවත් එක්ක ගැටීම ඇති කරගත්තා කියලා. එතකොට පස්සේ දැන් ඊට පස්සේ මට සෑහෙන කාලයක් ගියට පස්සේ තේරුණා මම මේ දෝමනස්සයක් ඇති කරගන්නව නේද මේකත් එක්ක මේ ගැටිලා කියලා එහෙම හිතලා ඒ ඊට පස්සේ මට प्रकट पटवी संज्ञा अरमुन हितट अरमुन रूप स्वभाव अनीला නාම ස්වභාවය ප්‍රකට වෙන්නේ කියන එක එහෙම කියලා ඊට පස්සේ මට අර වේදනාව කියන එකත් ඊට පස්සේ සෑහෙන්න නැති කරගන්න නැති වුණා ඒ කියන්නේ ස්පර්ශයෙන් හටගන්න වේදනාවක් මේක ඒක අනිත්‍ය වෙනවා කියන එක ඒ විදිහට ඒක ඉතින් මම දිගටම පුරුදු කළා ස්වාමීන් වහන්සේ සෑහෙන කාලය එතකොට දැන් මට තේරෙන්නේ දැන් ඊට පස්සේ මම එහෙමම ක්‍රමානුකූල ඒ පටවි සංඥාව උඟාක් සුමට වෙනකොටම आनापान सति भावना මේ පටවිය කියන එකත් හිතින්මයි අරමුණු කරන්නේ කියන කාරණාවකදී ඒ වගේ අර බෙදනකොට හුද්ද සූක්ෂම හොඳ අවබෝධයකින්ම බෙදන්න ඕනේ මොකද එතකොට වැරදි අදහසක් එන්න පුළුවන්කම ඉතුරු වෙනවා එහෙමනම් පටවිය කියලත් මේ හිතටනේ හිතෙන්නේ කියන තැනකින් ගත්තොත් මේ ශාසනයේ පෙන්වන රාමුව අභිබෝල ගිහිල්ලා කියන්නේ එහාට ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ මේ සාස
ලස්සනේ පෙන්නන කාරණාවෙන් එළියට ගිහිල්ලා තියෙනවා හේතුව තමයි මොකද රූපාවචර මට්ටමේ ඉන්න කෙනෙක් අරූපාවචර මට්ටමට හිත තියන්නේ මේකත් මේ හිතට නේද සිහි වෙන්නේ කියලා හිත එයාට ප්‍රකට කරලා හිතට නේද සිහි වෙන්නේ කියලා කියන අර සියල්ලම හිතේ නේද කියන තැනකින් කෙලේශයක් උපද්දවනවා මේ කෙලේශය තමයි බලවත් වෙන්නේ ඒ නිසා බොහොම පරිස්සමෙන් කළ යුතුයි පටවිය කියන කාරණාවක් නොඋනේ නම් හිතට අරමුණු කරන්නත් බෑ හිතට අරමුණු නොඋනේ නම් පටවිය හඳුනන්නත් බෑ කියලා මේ දෙපැත්තම පෙන්වන්න ඕනේ පටවියක් නොඋනේ නම් හිතට අරමුණු කරන්නත් බෑ හිතට අරමුණු උනේ පටවියක් තිබුණ නිසානේ හැබැයි පටවියක් නොතිබුණේ නම් හිතට අරමුණු කරන්නත් බෑ නේද කියලා මේ දෙපැත්තම පෙන්වන්න ඕනේ එහෙම නැතුව පටවිය කියන එක අතහැරලා මේ පටවිය කියන එකත් හිතට නේද අරමුණු උනේ හිතේ නේද මේක එහෙමනම් තියෙන්නේ කියන තැනකින් ගත්තොත් ලොකු දෝෂයක් ඉතුරු වෙනවා ලොකු කෙලෙසයක් ඉතුරු වෙනවා ඒ නිසා ඒක ටිකක් අමාරු ඊට පස්සේ මේ කෙලෙසේ කඩන්න එච්චරකට හිත ඒක ඇත්තයි කියලා පිළිගන්නවා ඒ නිසා එතන ඒ දෝෂේ විතරයි මම දැක්කේ අනිත් කාරණා ටිකේදී නම් ගැටලුවක් නැහැ ස්වාමීන් වහන්සේ එතනදී මට ප්‍රකට වුණේම මේ කය අනිත් කය මේ කය පොට්ටබ්බේ අනිත් උණු නිසාම නේද මේක ප්‍රකට වෙන්නේ කියන විදිහට මොකද ඒ කියන්නේ නාම ධර්මයේ ප්‍රකට වෙන්නේ රූප ධර්මයේ අප්‍රකට වෙනකොට තමයි නාම ධර්මයේ ප්‍රකට වෙන්නේ නාම ධර්මයේ අප්‍රකට වෙච්ච නිසා තමයි රූප ධර්මයේ ප්‍රකට වෙන්නේ ඒ නිසා යම් තැනක නාම ධර්මයේ ප්‍රකට වෙනවා නම් එතන අප්‍රකටව රූප ධර්මයේ පවතිනවා යම් තැනක රූප ධර්මයේ ප්‍රකට වෙනවා නම් එතන අප්‍රකටව නාම ධර්මයේ පවතිනවා කියන එක නුවණකින් ගත යුතු කාරණයක් වෙනවා දැන් ඇවිදිනකොට වුණත් ඒ පටවි සංඥාව ප්‍රකට වෙන එක තමයි වැඩිපුර තියෙන්නේ. දැන් දැන් පිටම බුදු අතර පටවි සංඥාව කියලා කියන එකෙන් අදහස් කළේ තද ගතිය දැනෙන එකද නැත්නම් පටවි කසින්ද? තද ගතිය දැනෙන එක සම්ම. තද ගතිය දැනෙන. එතකොට සයින්ද දැන් මම බුදුගුණ බුද්ධ වන්දනාව කරන වෙලාවට උනත් මට බිම වාඩි වුණාම එතනදී පටවි සංඥාව ප්‍රකට වෙනවා කයේ එතකොට මට දැන් බාහිරින් බුද්ධ සංඥාව බුදු රූපයක සංඥාවක් හිතේ මැවෙනවනේ අපි ඒ සංඥාව ප්‍රකට වෙනවා එතකොට ඔය සංඥා පිළිබඳව බලන කාරණා ටික අයිති වෙන්නේ ධම්මානුපස්සනාවෙන් තමයි අපිට හඳුනාගන්න වෙන්නේ ඒ සංඥා ටික මේ විදිහේ සංඥා ටිකක් නේද උපදින්නේ කියලා සංඥාවන් පිළිබඳව අපිට බලනවා නම් ඒ කියන්නේ පටවි සංඥාවක පිළිබඳව පටවිය පිළිබඳවනේ සංඥාව පිළිබඳව නම් ඒ වගේ සංඥාව පිළිබඳව අධ්‍යයනයක් කරනවා නම් ඒ පිළිබඳව කටයුතු කරනවා නම් ඒක ධම්මානුපස්සනාව හරහා ඇති වෙන අර කන්ද ස්කන්ධයන් පිළිබඳව පෙන්වන කාරණාවට තමයි ඇතුළත් වෙන්නේ අපි ඒ හරියදී ඒ දේශනාවන් ටික පොඩ්ඩක් නැවත ශ්‍රවණය කරන්න ඒ දේශනාවන් වලදී ඒ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා මොකද ඒ සංඥාව පිළිබඳව කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණේ මන්ද සමින්නම් පැහැදිලි දෙවන් සරණයි හොඳයි බොහොම පිං දෙවන් සරණයි තව කවුරුත් අත උස්සලා නැති හින්දා අද අපට වැඩසටහන මෙතකින් අවසන් කරන්න පුළුවන් මං හිතන්නේ වෙන කවුරුත් තව ප්‍රශ්න ඇත්තේ නැහැ නේද හොඳයි එහෙමනම් තෙරුවන් සරණයි හැමෝටම අපි මම දැන් උත්තරා මහත්මියට යොමු වෙනවා අද දින වැඩසටහන සම්බන්ධව පුණ්‍ය අනුමෝදනාව අපේ ස්වාමීන් වහන්සේ සහ මේ රැඳී සිටින භාවනා යෝගීන් සඳහා යොමු කරන ලෙස තෙරුවන් සරණයි. අන්මියුට් කරලා පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්න උත්තර ආහරි දැන් අන්මියුට් වුණා තෙරුවන් සරණයි හැමෝටම
महा संगरत्नेतुरु हेमगेम अवसराय मेम उत्तम दहाम वरिसटहाट संबंध वी अपविसिन रसकरगत सियलु शीलमय भावनामय कुसल नम कियन्न अवसराय पूजनीय पलुकस्सेव सद्दातिस्स स्वामीन महान्सेट पाद नमस्कार कर अनुमोदन करमु अनुमोदन मित्वा इसेम ओब वहन्सेगे गुरु परिवार महासंगरुवनटद गिहि कपकरु उतुमंटद मे भवये देमाप्यंट नैदा हित मित्रंट अनुमोदन करमु इसेम ओब वहन्से नमि मे ससरे मेयगोस पिनगनीमे बलापुरुत्वेन सिटिन सैवम मे पिनिता सत्तुटिन अनुमोदन वेत्वा ओब वहन्से प्रार्थनिक बोधिन बोधियकिन सुख प्रतिपदावकिन निर्वाण धर्मेट पेमिनेत्वा इसेम अद दिन अपिट विशेष पुण्यानुमोदनावक करन्नवा अप समग मे संसदे धर्म मार्गे वडन शिरोमि महात्मियगे नंदनीय इंद्राणी जयशेखर पिंवत् अम्मा अवुरुदु असू हतर आविकाले केलवर वेला मे लंगदी अब प्राप्त उना अद दिनट हरियटम मीट दिन हतकट पेर अपि हेमोम रसकरगत कुसल ए उत्तम मातावट सिरस नमा अनुमोदन करमु अनुमोदन वेत्वा इसेम मे वेटसटहन संविधानय करन प्रशांत लकल्लालतुलु सियलु देनाट सहभागी वू ओब सैमटत् पौल्वल सैम देनाट तेरवने आशीर्वादे दिविरेक वरणे लबेवा इसेम अपि दंट दन तोरतु अनुव अपगे लंका द्वीपे हरिम दुखित तत्वेक तीयन्ने अपे उतुम औबिम रखिन सियलु देवरु इता सतुकिन मे कुसल अनुमोदन वेत्वा अपगे लग्बिमत् अपगे जनतावत् मे दुक् वोदुरु वलिन बेरा गनीमट हकि पमन ओब वहन्सेला पीट वेत्वा साधु 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 හොඳයි බොහොම පිං උත්තරා මහත්මිය මම එහෙමනම් අපේ පරුගස් වැවේ සද්ධාතිස්ස ස්වාමින් වහන්සේට පාද නමස්කාර කර ආරාධනා කර සිටිනවා අද දින භාවනාමය වැඩසටහන අවසන් කරන්න යොමු වෙන ලෙස තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසේදී අප විසින් සිද්ධ කර ගන්නට යෙදුනා වූ අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දෙවියන්ගේ දිවිසුර සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා එසේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණය මේ පින්වත් හැම දිනාටමත් එවගේම රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් දිව්‍යංගයේ දේව ආශිර්වාදයක් ලැබේවා කියන අදහසින් අප සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා සාදු 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 එවගේම සිදු කර ගන්නට යුතුය ති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වේවදාල සංඝ පීත්‍රුන් වහන්සේලාටත් එවගේම අද දවසේදී සිහිපත් කරන්නට යුතුය මීට දින 7කට ඉහතදී අභාවයට පත්ුනේ මෑණියන් ඇතුළු කොට ඔබව හැම දිනෙකම නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ට පොදුවේ රටවාසී ලෝකවාසී මේ පවතින ව්‍යසනයේ නිසා මිය ගියා වූ යම් කෙනෙක් වෙනන් ඒ හැම දිනකටමත් මේ පින් අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දුකකනම් ඒන් අත මිදලා සැපවත් වේවා සැපකනම් ඒ සැපතව වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවන දැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු සාදු 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 තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණේ සිදු කර ගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය බලයෙන් මේ පින්වත් හැම දිනාටම විශේෂයෙන්ම විශේෂ කරලා පුණ්‍ය අනුමෝදනාවක් ආශිර්වාදයක් කරන්නටම අවශ්‍ය වෙනවා ඒ කෙටි දෙනුම් දනුන් දීමකින් ඒ ආරණ්‍ය සේනාසනයේ ඒ දෛනික දායකත්වයන් බාරගෙන මේ වස් කාලයේ පුරාවට ඒ දායකත්වයන් බාර ගන්නට අවස්ථාව සලසලා දුන්නා ඉතින් ඒ අවස්ථාව බොහෝම ඉක්මනින්ම උදා කරගෙන ඒ පින්කමට සම්බන්ධ වුණා ඒ වස් කාලය තුල පමණක් නෙමේ වාර්ෂිකව මේ කටයුතු වලට සම්බන්ධ වෙන්න විශාල පිරිසක් සම්බන්ධ කටයුතු කරන්නට යෙදුණා ඉතින් ඒ සඳහා ප්‍රථමයෙන්ම ප්‍රසන්ත මහත්මයාට ඇතුළු ලකල් මහත්මයා ඇතුළු ඒ සංවිධාන කටයුතු කරන හැම දිනාටමත්
එවගේම මේ පින්කමට සම්බන්ධ වෙන දායකත්වයක් බාර ගන්නට යෙදුන මේ හැම දිනාටමත් විශේෂයෙන්ම මේ වෙලාවේදී පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා එවගේම අපිට ධම්මගේ යන්නට නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් කටයුතු කරන අප ධර්මාචාර්යන් වහන්සේ නම කියන්නට අවසරයි මාංකඩල සුදස්සන ස්වාමින් වහන්සේටත් නන්දරතන ස්වාමින් වහන්සේ සුදස්සී ස්වාමින් වහන්සේ කුමාරකසප ස්වාමින් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත් ප්‍රසන්ත මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාටමත් ලකල් මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාටමත් සම්බන්ධ වුණ හැමදෙනෙකුටම රටවාසී ලෝකවාසී සියලුම දෙනාටත් කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සිද්ධ කළා වූ පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැමදාටම සිරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. සාදු 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 අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. කෙටි දැනුම් දීමක් අපි විසින් සංවිධානය කරන ධර්ම දේශනාවක් ඉරිදා ලංකාවේ වෙලාවෙන් 3ටත් ඕස්ට්‍රේලියා වෙලාවෙන් 7:00ටත් අතිපූජ්‍ය කොත්මලේ කුමාරකශ්‍යප ස්වාමින් වහන්සේගේ විශේෂ ධර්ම දේශනාවක් පවත්වනවා. විශේෂයෙන්ම අර පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතියට දායකත්වය ලබා දීපු පින්වතුන්ට පුණ්‍යානුමෝදනාවක් වශයෙන් ඒකෙන්ද හැමෝටම ආරාධනා කරන සිටිනවා මේ ධර්ම දේශනාවට ඉරිදා දවස සම්බන්ධ වෙන්න කියලා. ඒකේ ලින්ක් එක අපේ සංසදයේ සතර සතිපට්ඨානීය ප්‍රායෝගිකව වඩන සංසදයේ අට ලබා දෙනවා. එතකොට ඒකෙන් සූම් විදිහට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි, එහෙනම් හැමෝටම නිදුක් නිරෝගී සුවපත් වෙච්ච සති අන්තයක් වේවා. කොරෝනා වදුරින් ආරක්ෂා වේවා. එහෙමනම් අද දිනට අපි වැඩසටහන මෙතකින් නවත්තමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.